කලාලෝකේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩවදිනවා. වින්දනී අඩ හෝරාවක් ඔබත් එක්ක ගත කරන්න. මට දැන් 40යි. අශෝක පියරත්න රචිත කෘතිය. මේ ඒ ගැන කළ කතාබහ. මට දැන් 40යි. මාව බෙහෙතවත් සීලරත්න සෙන්රත්. මට 40යි කියලා කිව්වහම වයස නෙවෙයි මගේ මාධ්‍ය ජීවිතේට අවුරුදු 40යි. ඒ පිළිබඳව පොතක් ලියවුණා. මේක ලිව්වේ මගේ මිත්‍ර ඉතාමත් ප්‍රකට ලේඛකයෙක් වන අශෝක පියරත්නන් විසින්. අවුරුදු 40ක් කියන්නේ මේ ඇත්තම විශාල කාලයක්. ඒ කාලය ඇතුළත බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි දකිනවා මේ සීලත මහත්තයා මාධ්‍යවේදී කැරියර කටයුතු කරන අවධියේ 1971 පහුවෙලා, නමුත් 77-78 කියන්නේ බොහොම ලංකාවේ වැදගත් සිදුවීම් වෙච්ච කාලයක්. ඊට පස්සේ 83 අපි දන්නවා ජූලි කලබල තිබුණා. 88-89 කියන්නේ අපේ රටේ භීෂණ සමයක් තිබ්බ කාලයක්. ඒකම බොහොම යුද ගැටුම් තිබුණා. ඒ අතරතුරේ දේශපාලනික වෙනස්කම් වෙනවා. මේ සියල්ල ඇතුලේ මොහු තමන්ගේ කාර්ය කරමින් ඉන්නවා. ඉතින් මම 1978 එවකට මම වෘත්තියෙන් ගුරුවරෙක්. දඬුවම් මාරුවකට මට මාරු වීමක් ලැබිලා තිබුණා මඩකලපුවට. මඩකලපුවේ සේවය කරන කාලයේ තමයි මම ගුවන්විදුලියේ හඬ පරීක්ෂණයකට එන්නේ නාට්‍ය ශිල්පියෙක් හැටියට. මම මුලින්ම රඟපාන්නේ ගුවන්විදුලි නාට්‍යයක් වශයෙන් ටිබී ලංගරත්නයන්ගේ කැලෑමල් කියන නවකතාවේ පොඩි සාදුගේ චරිතයට තමයි මම පණ බෙව්වේ. මේ ඉතිහාස කතාව සම්පූර්ණ ලියා ගන්න පුළුවන් නම් මේක අතිශය වටිනවා. හැබැයි දැන් අපිට කාලය පිළිබඳ යම් ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ එතුමාට මතක තියෙන සිදුවීම් පිළිබඳ යම් ප්‍රශ්නයක් එනවා. ඒතකොට මම මේක ගවේෂණය කරමින් යන්න අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරනවා අතිශය වැදගත් මිනිසුන්ට මේ යමක් ගන්න පුළුවන්. සහ ඔහු ඒ කියන්නේ සීලත සෙනරත් මහත්තයා තමන්ගේ ජීවිතයේදී මුණ දුන්න අතිශය රසවත් සහ ඉතාම වැදගත් සිදුවීම්. මේකට අපි පාදක කරගමු කියලා. එහෙනම් මම සතුටු වෙනවා අපහු හැදලා බලලා බින්දුවෙන් පටන් අරගෙන 100 දක්වා එන්න පුළුවන් වුණා. එහෙනම් මම අපේ දරුවන්ට කියන්නේ කැපවීමක් තියෙනට ඕන. දෙමළ කියමනක් තියෙනවා සෙයියුම් තොලිලේ දෙව්වම් කියලා. තමන් කරන කාර්ය කුමක් හෝ වේවා දේවත්වයලා සලකන්නේ. ඒතකොට තමයි ඔබට හරියන්නේ කියලා. මම හිතනවා මට හරි ගියේ. මම කියනවා මට හරි ගියා කියලා. හරි ගියේ. මං කරන කාර්යය මං දේවත්වයලා සලකපු නිසා අදත් එහෙම තමයි. ඉතින් ඇත්තරම කතා කරනකොට දැන් සීලත සෙනරත් මහත්තයත් එක්ක කතා කළා. මම මේක ලියලා මම එතුමාට නැවතත් මේක පෙන්නනවා. ඒ පෙන්නනකොට එතුමා බොහොම සංවේදී වෙන සමහර අවස්ථා. ඇස් දෙකට කඳුළු පිරිච්ච අවස්ථා දිනවා. එතකොට මට තේරෙනවා ආරයිට් මේ වැඩේ හරි. ඉතින් ඒක නිසා කෙටි වැකි කෙටි පරිච්ඡේද ඒ විදිහට තමයි මම මේකේ ආකෘතිය සකස් කරගන්නේ. මම මේ සේරම කියන්නේ නිවේදකෙක් හැටියට මාධ්‍යවේදිකෙක් හැටියට මා ආපු දුර ගමන. මේවා මටත් අමතක වෙලා තිබුණේ අශෝක පියරත්නන් තමයි මේවා යලි උළුප්පල අරගෙන රසවත් කතාන්තරයක් හැටියට මේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මගේ සහෝදර මාධ්‍යවේදීන්ට. ඒ වගේම අශෝක පියරත්නන් වැනි ඉතාමත්ම දක්ෂ කතා රචකයෙකුට ලේඛකයෙකුට හිරු නාලිකාවට මගේ ස්තුතිය. මට මේ පණිවිඩය මගේ ආදරණීය රසික රසිකාපියන් වෙත ගෙන යන්නට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. සුසන්ත ධර්මප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය රීලෝඩ් එහි සියලු වැඩ කටයුතු අවසන්. මේ ඒ ගැන කළ කතාබහ. බූරුවෝ මොකද්ද ඔය පාරමැද හිටගෙන කරන්නේ? අයින් යන්න. අමතුතුමා අයියෝ අනේ අනේ මේක මගේ පළවෙන චිත්‍රපටය. මේ චිත්‍රපටය නම රීලෝඩ්. මේ චිත්‍රපටයේ කතා තේමාව වෙන්නේ අත්‍තරම අපේ මිනිස්සුන්ගේ තියෙන චරිත දෙකක්. සැබෑ චරිතය සහ හදවතින්ම චරිතයත් එක්ක චරිත දෙකකින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ කියන එක මම හිතන්නේ.
ඇත්තම චිත්‍රපට නිර්මාණය මම උත්සාහ කරේ සැබෑ චරිතේ එළියට ගන්න. ඒ දඬුවම් සපයි. මෙහි මානසික දුක් විඳිනට වඩා මිනිස්සු ජීවිතයෙන් පැනලා ගියාට කර්මයෙන් පැනලා යන්න බෑ. අන්ට ඒක තේරුනේ හුඟක් කල් ගිහිල්ලා. ඇත්තටම රීලෝඩ් චිත්‍රපටයේ කතා තේමාව වෙන්නේ ඇමතිවරයෙක් තම ලේකම් සමග රාත්‍රියේ රහස්‍ය ගමනක් යනවා. ඒ අතරදී වාහනය අනතුරකට ලක් වෙලා ප්‍රපාතයකට පෙරලන. ඒ ප්‍රපාතයට පෙරලන අතරතුර ඔහුගේ සිතේ ඇතිවෙන සිතුවිල්ල තමයි මම මේ චිත්‍රපටයේ නගලා තියෙන්නේ. දැන් ඒ වගේ වෙලාවමයි ගන්න බලන්න දැන් සා මෙම චිත්‍රපටය ලංකාවේ ඉන්න දෙවන්ත රංගන ශිල්පිනියන් ඇත්තරම චිත්‍රපටය රඟපාන දිල්ලාන ඒකනායක, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞසල්‍ය, රොෂාන් පිල්ලපිටිය, තාරකා වන්නයාරච්චි ඇතුළු විශාල නළින පිරිසක් මේ චිත්‍රපටය රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. මෙම චිත්‍රපටයේ සියලුම වැඩකටයුතු අවසන් කරලා තියෙනවා. උපරිම තාක්ෂණය මෙම චිත්‍රපටය සඳහා මම යොදාගත්තා. මෙම චිත්‍රපටයේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඉතාම ඉක්මනින්. ඒ වගේම මේක නරඹලා ප්‍රේක්ෂකයන්ට තමන්ගේ වින්දනය ලබන ගාම්ම පණිවිඩයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන මගේ විශ්වාසය තියෙනවා. දන්නෙම නෑ ඇයත් එක්ක ගත වුණි වරුව, රස මියුරු කතා ප්‍රේම කතා එතනත් බොරුව. බොරුව නිසා අද සමහරු හිටියත් සරුව, අනේ යන තැනකට අරන් යන්නේ මොනවද දරුව, යන තැනකට අරන් යන්නේ මොනවද දරුව. වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන රාත්‍රිය හෙට රාත්‍රී 7:30ට හිරු ටීවී ඔස්සේ ඔබ යාලින්දේට. සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 උත්කර්ෂවත් සම්මාන සැණකෙළිය. අසීමිත ප්‍රේක්ෂක ඉල්ලීම් මත එහි ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය හෙට සවස 6ට හිරු ප්‍රේක්ෂක ඔබට දැක බලාගත හැකි. රාත්‍රිය සඳහා ශ්‍රී ලාංකේය කලාතරු සමග බොලිවුඩ් සිහිනතරු එකම රන්පලසක් මතින් ඇවිදින විචිත්‍රත්වය නරඹන්නට හැකියාව ලැබෙන අතර රාත්‍රී 7:30ට උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය ඔබට තිළිණ කරන්නට හිරු ටීවී පිරිවර සූදානම්. Most popular actress award goes to Pooja Umashankar. හොඳම නිළියට හිමි සම්මානය ප්‍රදානය කෙරෙන්නේ මේ නම කියන ටිකයක්. ඇගේ ඇස අග චිත්‍රපටයේ බිරිඳගේ චරිතය රඟපෑ
ස්වර්ණ මල්වාරච්චි. The Hiru Trendsetter Award goes to Hemal Ranasingha. Ranasingha! Whoa! Whoa, whoa, whoa. I'm a friend. දෙවසරකට වරක් දෙවන වතාවටත් හිරු ටීවී සාඩම්බරයෙන් ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තිළිණ කරන අති දැවැන්ත නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් ජාත්‍යන්තර ප්‍රමිතියේ එකම සම්මාන රාත්‍රිය හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 නරඹන්නට ආදරණීය හිරු ප්‍රේක්ෂක ඔබට ගෞරවයෙන්ිතව ආරාධනා කරමු. යාළු මාළු යාළු දෙක ලාල් ප්‍රියදේව චිත්‍රපට අධ්‍යක්ෂණය මේහි පූර්ව ප්‍රචාරක පටය. වෙරළ තීරයට සමීප සොඳුරු ගම්මානයක් ඇද පියන ඇතිදේ සිදුවන පරිසරයක්. ඇයි මෙහෙම කරන්නේ? කවුද මේව කරන්නේ? දැනගන්නයි ඕනේ. වැරදි වැඩක්. පුංචි ලංකාව පුංචි අපි වගේ ලස්සනයි. හැමදාම මුහුදෙනන්න බෑ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කියන දෙයක් කියහම මිනිහ මගේ මැරුණකා. සුපර්මෑන් කියලා වෙන්නේ නැති. සුපර්මෑන් කොහෙද මිනිහ අමුඩ ගහන්නේ? මාර අමාරුවෙන් හිටියේ. දැන් තම වැඩේ කරගත්තා. දැන් ඔහේගේ වැඩේ කරගන්න. මට අයර තියෙනවා. මේ අර පාළු ගෙදර. මොකද කිව්වේ? මිත්‍යා විශ්වාසයන් කරපින්නාගෙන සිටින ගම්මුන්. උන්කම උත දෝෂයා. ඒ විනාශ කිරීමට වෙර දරන දරුවෙක්. ඔයාගේ පුතා ඔය ඔල්පංගෙට රින්ගපින්න තමයි මේ සේනේ මනස්පත්. යර පාළු ගෙදරට ගිහිල්ලා බලමුද? මූදු වෙරළ තියෙන පාළු ගෙයක් ගැන? ඊයර ඔය මං ගෙදර ගිහිල්ලා නේ ආවේ. හිරු ටීවී වෙතින් ඔබට පිදෙන නවතම ටෙලි සිත්තම ශනි. සතියේ සෑම දිනකම සවස 6ට හිරු ටීවී ඔස්සේ ඔබ යාලින්දේට. විවිධ තේමාවන්ට යටත්ව විවිධ රසපිරි නවතම හඬ කැවූ ටෙලි නාට්‍යයන් ප්‍රේක්ෂක ඔබට තිළිණ කළ හිරු ටීවී. අලුතෙන්ම හඳුන්වා දෙන විකාශනයට සූදානම් කර ඇති සිංහල බසින් රස ගැන්වූ නවතම නාට්‍යයයි ශනි. ඔබ පිළිගන්නවා සංඝයා. අද මට තවත් පුරුකක් එකතු වුණා. මට විශ්වාසයි මේ සූර්යාගේ පුත්‍රයා සූර්යා වගේම බබලනවා ඇති කියලා.
හින්දු දේව සාහිත්‍යයේ එන සෙනසුරු ග්‍රහයාගේ උත්පත්ති කතාව ඇතුළත් අපූර්ව කතාවකින් ශනි හැඩවී තිබෙනවා. විශේෂයෙන්ම ශිව, බ්‍රහ්ම, විෂ්ණු සහ විශ්වකර්මයන් ඇතුළත් සුර අසුර යුද්ධයේ කතා තේමාවන් සහිතව මේ අපූර්ව හින්දු දේව සාහිත්‍යයේ එන ශනිගේ උත්පත්ති කතාව නිර්මාණාත්මකව හිරුතිරේ ඔස්සේ සතියේ සෑම දිනකම සවස 6ට විකාශය වීමට නියමිතව තිබෙනවා. තමන්ගේ කෙනෙක් වුණත් පිට කෙනෙක් වුණත් අයුක්ති සහගත දෙයක් කරන්නේ නම් කිසිවෙකුගෙන් සමාවක් නැහැ. මේ අපූර්වතම සිංහල හඬ කැවූ නාට්‍ය නරඹන්නට හිරු ටීවී නරඹන ප්‍රේක්ෂක ඔබ සැමට ආට් කැෆේ අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. කර්මයට යුක්තිය ලබා දෙන තැනට පැමිණලා විෂ්ණු, ඒත් ඔබ හැඟීම් බර වෙලා මොකද? එළිය ලබල දෙන කෙනාට දැවෙන්න සිද්ධ වෙනවමයි. යුක්තිය ඉටු කරන කෙනාට අනිත් හැමෝටම වැඩිය අයුක්තියට මුහුණ දෙන්න වෙනවා. අනාගතයේ යුක්තිය ඉටු කරනවා නම් ඔහුට වර්තමානයේ අයුක්තිය ගැන දැනගන්නටම සිදුවෙනවා. ජයන්ත සිල්වාගේ එක්ස්ප්‍රෙෂන් 15 දෘශ්‍යකලා ප්‍රදර්ශනය නොවැම්බර් 24 සහ 25 ලයනල් වෙන් කලාගාරයේදී පැවැත්වෙනවා. මං කුඩා කාලේ සිටම චිත්‍රවලට ලොකු ලැදියාවක් තිබුණා. මම දැන් අවුරුදු 15කට කලින් මගේ චිත්‍ර ප්‍රදර්ශන කරන්න පටන් ගත්තා. මොකද මම පොඩි කාලේ ඉඳලා මට තිබුණ චිත්‍රවල ආසාව මට මම සාමාන්‍ය වගේ ඒ ලෙවල් වලින් පාස් වුණාන් පස්සේ මට අවශ්‍ය වෙලා තිබුණා කලාංශයේ යන්න. ඒත් මම හිතුණා කලාංශයට මේක එච්චරම අදාළ නැතුව ඇති, මේ කලාංශයේ මට අනාගතයක් එච්චර ලැබෙන්නේ නැතුව ඇති කියලා. ඒ නිසා මම චිත්‍ර ඇඳීම මම අතර කරා. අවුරුදු 20කට පස්සේ තමයි මම ආයි චිත්‍ර ඇඳින්න පටන් ගත්තේ. ඒකේ මට තේරුම් ගියා මගේ චිත්‍රශිල්පියා, මගේ ඇතුළේ හිටපු චිත්‍රශිල්පියා ඒ අවුරුදු 20-30 මාගේ ඇතුළෙම තිබිලා තියෙනවා. මටම පුදුමයි මගේ පළවෙනි චිත්‍රයේ සම්බන්ධයෙන්. මගේ චිත්‍ර වලින් මම හුඟක්ම කැමැත්තෙන් කරේ කුඩා ළමයි සහ වයසක කට්ටිය. මොකද ඒගොල්ලන්ගේ තමයි තියෙන ඇත්තම අහිංසක ගතිය. ඒ අතරේ මම හුඟක් මේ කුඩා ළමයි වයසක කට්ටියගේ මම හිනාවෙන චිත්‍ර කරා. ඒකට මම කිව්වා ස්මයිල්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා. ලංකාවේ හිනාව. මම ඉතින් ඒකෙන් මොකද මම මේ වැඩි කොටම කරේ, මොකද මම කීප රටවල් වලට ගිහිල්ලා තියෙනවා. අපේ ලංකාවේ කෙනෙක් පෙන්වන හිනාව නෙවෙයි වෙන රටකට ගිහිල්ලා නෙවෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක හුඟක් ප්‍රසිද්ධ වුණා. ඒ චිත්‍ර එක්ස්ප්‍රෙෂන්ස් 15 මගේ 15 වෙනි ප්‍රදර්ශනය ලයනල් වෙන් ප්‍රදර්ශනාගාරයේදී නොවැම්බර් 23, 24 සහ 25 තියෙනවා. ඇවිල්ලා බලන්න. එහෙනම් ලබන සතියේත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක